Reserve your 18.8 million home today by paying just 500,000 rupees. Mulberry Residence. ජනාධිපති වරේක් විසින් කාලයකට පස්සේ කරන ලද මම හිතන්නේ තාම මැදිස්ස ප්‍රකාශයක් විදිහට මම මේක දකින්නේ. මොකද මේ රටේම ජනතාවගේ තිබෙන විවිධ ප්‍රශ්න පිළිබඳව ඒ රාජාසන කතාව තුළ අවධානය යොමු කළා තිබුණා. ඒ වගේම රයිල් ලික්වසිං මැතිතුමා මම අවුරුදු ගාණක් දන්න කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ එතුමාගේ ඔළුවේ තිබුණ කාරණා අවුරුදු ගාණක් එතුමා ජනාධිපති වෙන්න උත්සාහ කරා. ග්‍රාමාත්‍යවරයා වශයෙන් අවුරුදු මම හිතන්නේ 6 වතාවක් විතර හිටියා. ඔහුට ජනාධිපති වෙලා මම හිතන්නේ කරන්න පුළුවන් ඕනේ කියලා හිතන කාරණා ගණනාවක් ඒ කතාව තුළ අතුරත් උනායි කියලා මම හිතන්නේ. ඉතින් එයා අභියෝගයක්. ඒක ලේසි පාසු කාරණාවක් නෙමෙයි මේ කියන ඒවා කරන එකයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ රාජසන කතා අපිත් අහලා තිනවා ඇති වෙන්නේ. ඉතින් මෙයත් ඒ වගේ රාජසන කතාවක් නොවේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එය කරන්න අවශ්‍ය කරන විශේෂයෙන් අද තිබෙන අර්බුදයක් එක්ක ඇතිලා තිබෙන තත්ත්වයන් තුළ මේ රටේ ඉන්න සියලු පක්ෂවල යම් එකඟතාවයක් ඇතුව මේ ක්‍රියාදාමය කරන්න කියන යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළමුවෙන්ම කරපු පක්ෂය සර්වපාක්ෂික සමුළුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් ඒ වගේම දේශපාලන වැඩපිළිලක් ඒ වගේම ආර්ථික වැඩපිළිලක් පිළිබඳව මම හිතන්නේ ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතුළත ඔබතුමාලා තැමති තුර අරගෙන සර්වපාක්ෂික ආණ්ඩුව හැදී කියන විශ්වාසය අපිට තිබෙනවා. අදත් එතුමාගේ රාජාසන කතාව තුළත් එතුමා ක්‍රියාත්මක කරේ ඒක. ඉතින් පක්ෂ විදිහට අපි අපේ වර්තමාන අපේ ගරු සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් අපේ පක්ෂයේ දැනට අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්න එකා වගේ ඉන්න අපේ මන්ත්‍රී කණ්ඩායමත් සාකච්ඡා කරලා තමයි ඒ වගේම පක්ෂ මධ්‍යම කාර්ය සභාවත් එක්කත් කතා කරලා තමයි තීන්දුව ගත්තේ. ඒකින් පක්ෂ විදිහට තීන්දුවක් ගන්න ඕන කොහොමද ඒකට වැඩ කරන්නේ තනතුරු බාර ගන්නවද තනතුරු බාර ගන්න නැද්ද කොහොමද කරන්නේ කියන කාරණය පක්ෂය විදිහින් ගන්න ඕනම තීන්දුවකට මම හැමදාම කෙලින් පක්ෂයත් එක්ක හිටියා වගේ අදත් හෙටත් ඒ සම්බන්ධව ක්‍රියා කරනවා. තනතුරු පිළිබඳව මේ ප්‍රශ්නේ තියෙන්නේ රට හදන වැඩපිළිලකට යම් ශක්තියක් දෙනවද කියන කාරණය. මොකද මේක ගෙනාවේ අපි මේකට වගකීමක් තියෙනවා අපිටත් ඒ ක්‍රියාවලිය ගෙනාපු අය විදිහට ඒකට යම් ශක්තියක් දෙන්න.